ලදසෙනින් එසෙනින් උණුසුම්වත් ඔබ වෙත සමීප කරන අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මෙන්න අපට දැන් වාර්තා වූ තවත් උණුසුම් පුවතක්. රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම අනුව රසායනික පොහොර තහනම් කිරීම මගින් රට තුල තිබූ සහල් ස්වයං පෝෂිත තත්ත්වයේ නැතිවනු ඇතිය බවද ඒ මහතා පවසයි. මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් බව පෙනී යන බවද ඔහු පෙන්වා දෙයි. ඉදිරියේදී තවදුරටත් සහල් හිඟය උග්‍රවනු ඇති බවත් මේ හරහා විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් පැවසුවේ මහතා මෙමගින් මෙරට සහල් ස්වයං පෝෂිත තත්වය බිඳ වැටෙන බවද කියා සිටියේය. කෙසේ නමුත් කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පළ කර නොකරන නමුත් එය එක්වරම නොව ක්‍රමානුකූලව කළ යුත්තක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මෙවැනි උණුසුම් පුවත් ලදසෙනින් නැසෙනින් දැනගැනීමට අපගේ YouTube නාලිකාව subscribe කොට සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.